ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. අද හවස හවස කියලා කියන තමයි අද දවස දවස බොහොම කෘතවේදී වූ දවසක් බවට පත් වෙන්න සූදානම් වෙලා තියෙනවා සහ ඒ වෙනුවෙන් බොහෝ දේවල් මේ වෙනකොට සිදු වෙමින් පවතිනවා. අපි බොහොම ආදරය කරන වේදිකාව, චිත්‍රය, සිනමාව ඒ වගේම ආදරණීය ගුරුවරයෙක් විදිහට බොහෝ තැන්වලදී මුණ ගැහෙන සුවිශේෂ චරිතයක්. අද දවසේ අපි බොහොම ආදරයෙන් සිහිපත් කරමින් ඔහුත් එක්ක ගත කරන කාලයක් අද හවස් වරුවේදී බොහෝ දිනකට ලැබෙන බවත් අපි මතක් කරමින් තමයි මේ කතාවට එන්න සූදානම් වෙන්නේ. කවුද මේ චරිතය කියලා කතා කරනකොට කැලණි විශ්වවිද්‍යාලයෙන් තමන්ගේ බොහෝ දේවල් ඉගෙනගෙන සෞන්දර්යයට එකතු වෙමි බලල් හස්සේ වගේ වේදිකා නාට්‍ය පිළිබඳව කතා කරනකොට ඊට පස්සේ නිලියකට පෙම්බැදි ඔන වගේ දේවල් ගැන කතා කරනකොට චිත්‍රපටි ගැන කතා කරනකොට බොහෝ දේවල් මේ චරිතය ඇතුළත තියෙන එතනින් පටන් ගත්ත පටන් ගැනීම ජීවිතයේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගෙන විවිධ චරිත ඔස්සේ අපිට හමුවන චරිතයක් විදිහට මේ චරිතය හඳුන්වා දෙන්න පුළුවන් කවුද කියලා කියන් බොහොම ආදරේ. එතුමා මේ මොහොතට සහභාගී නොවුනත් එතුමාගේ ආදරණීය බාලම පුතාට අපි ආරාධනා කරා අද දවසේ තාත්තා පිළිබඳව කතා කරන්න. දේ සහ එතුමා ගැන කතා කරන්න ඉන්නේ කියලා බොහොම ආදරෙන් පිළිගන්නවා. බොහොම ආදරණීය ගාන ශිල්පියෙක් අපි අඳුර ගන්න ඉන්දු චාපලිනේ අපිත් එක්ක ඉන්නවා. අයබලින්. එහෙම අඳුරලා දුන්නු තාත්තා කවුද? රටක් ගන්න ආදරණීය හේම ශ්‍රී ලීනගේ එතුමා පිළිබඳව අපි කතා බහ කරන සුදුසුකම් ඉන්නේ ආදරණීය කලා ශිල්පියා පිළිබඳව. හේමාව ලෝකණය මොකක්ද මේ කටයුත්ත? ඔව් ඇත්තටම මෙච්චර කාලයක් තාත්තිය මේ ක්ෂේත්‍රයේ ඉඳින් මම හිතන්නේ ඔය දෙන්නම සඳහන් කරා වගේ නිර්මාණ රාශියකට ටෙලි නාට්‍ය චිත්‍රපට ඒ වගේම අපි නොදත් කලාපයක් තියෙනවා වේදිකාව කියන එක. කියන්නේ 60 දශකයේ අවසානය සහ 70 දශකයේ 80 දශකයේදී මූලිකවම තාත්තිය වැඩ කරේ වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙක් තිර කියන්නේ පිටපත් රචකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් විදිහට. ඉතින් ඒ දශක මම දැන් 4ක් හෝ 5කට වැඩි මේ නිර්මාණ දායකත්වය ගැන අපි යම් කෙටි වැඩසටහනක් සංවිධානය කරලා තිනවා ඒක නැවත ස්මරණය කරන්නට. ඉතින් ඒකෙදී අපි චිත්‍රපට කීපයක් තුනක් අපි ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම තාත්ති විසින් ලියන ලද ස්ක්‍රිප්ට්ස් ඒ කියන්නේ පිටපත් නාට්‍ය පිටපත් තුනක් අපි මුද්‍රණය කරලා අද පළ කරන්නට නියමිතයි. ඉතින් ඒ වගේ සහ අපි යම් සංකතනයක් එහෙම නැත්නම් සංවාදයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා අද දවසේම. ඉතින් ඒ වගේ මේ මේක නැවත ස්මරණය කිරීමේ වැඩසටහනක් විදිහට තමයි තරංගනී සිනමා ශාලාවේදී මේ ෆෙස්ටිවල් එකේ නැත්නම් උත්සවය පැවැත්වෙන්නේ. හොඳයි. එතුමාගේ කලා ජීවිතයට ආදරය කරන ඒ චරිතවලට ආදරය කරපු ආදරණීය ඔබට තවමත් වෙලාව තියෙනවා යන්න ගිහින් නරඹන්න. අද 10:30ට මේ සියල්ල ආරම්භ වෙන්න සූදානම් වෙලා තියෙන තරංගනී සිනමා ශාලාවට තමයි ඔබට යන්නට තියෙන්නේ. 10:30ට මధుර චාරිකා චිත්‍රපටි ඒ වගේම 1:30ට සංසාරන්නේ දඩයක්කාරයා ඒ වගේම හවස 5ට තමයි ඔය විශේෂ ග්‍රන්ථය එළි දැක්වීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ සවස 7ට චන්න කින්නරි. ඔන්න ඔය විදිහට තමයි අද දවස පෙළ ගැස්විලා තියෙන්නේ. ඔබට දැන් දකින්න පුළුවන්කමක් තියෙනවා තරංගනී සිනමා ශාලාවට අද දවස බොහොම විශේෂ වෙනවා සුවිශේෂ වෙන්නෙම ඔබ මොහුට ආදරය කරන ඒ ප්‍රේක්ෂක හිතවතුන් වෙනුවෙන්. අපිට ඔන්න දුරකථනයෙන් ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන්. ආයුබෝවන් බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න ඔබතුමා අපේ කතාබහට. ඔව් ආයුබෝවන්. ඔව් දැන් ඔබතුමාට ජීවිතය අද දවසේ ඉතාමත් විශේෂම දවසක් බවට පත් වෙයි කියලා අපිත් විශ්වාස කරනවා. ඒ වගේම ඔබේ රසිකයන්ටත් අද විශේෂම දවසක්. මේ වගේ කටයුත්තක් සංවිධානය වීම ගැන ඔබතුමාගේ අදහස කොහොමද? මගේ ඇත්තටම මේ නිර්මාණ කිඹුලේ ඉන්නේ ලොකු බලාපොරොත්තුවක් තිබුණේ මේ වගේ එකක් සංවිධානයේ ඒත් මේ අපේ ලහුන්ගේ පොඩි ඕමනාවක් කුඩ තමයි මේ වගේ එකක් උනේ සතුටුයි. ඒත් අපේ ලොකු බලාපොරොත්තුවක් තිබුණේ මගේ කලාව තුළ මගේ ආස්වාදයේ වෙනුවෙන් මේ කලාව කළා නම් ඒක ලොකුවට
මේ ප්‍රචාරණයක නැත්නම් ලොකුවට රටට ප්‍රකාශ කරන්න මට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මේ ළමුන්ගේ වමනාව තමයි මේ වෙලාවේ සිද්ධ වෙන්නේ. හොඳයි. ඒ ළමුන්ගේ ආදරය ළමුන්ගේ උමනාවත් එක්ක සිදුවෙන කටයුත්ත අද දවසේ සිදුවෙනකොට මම ඔබතුමා පොඩක් කැමැති දැනගන්න 60 දශකයේ නේද ඔබතුමා කලාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ නාඩගම් හෙවත් සුදුවතා ආවට පස්සේ කියන නාට්‍යෙන්ද? ඔව්. ආ කොහොමද ඒ ඉතිහාසයේ චුට්ටක් මතක් කරොත් එමේ අතීතයේ සොඳුරු බව? ඔව්. මම මේ කාලේ මේ හොරණ විද්‍යාලයේ ගුරුවරයෙක් විදිහට තමයි වැඩ කරේ. ඒ වෙලාවේ සාමාන්‍යයෙන් ඉස්කෝලේ වාර්ෂිකව ඉදිරිපත් කරන සමස්ත ලංකා නාට්‍ය තරගයක නාට්‍ය ඒ ඉතිහාසයක අවස්ථාවක් විදිහට තමයි මම නාටකම් ඒවත් සුදු ඇසාවට පස්සේ කියන පාසල් නාට්‍ය නාට්‍ය තරගයට ඉදිරිපත් කරේ. ඒ විදිහට තමයි ආරම්භය සිදු වෙන්නේ. ඉතින් ඔබතුමාට අද හන්දෑවට කතා කරන්න උගක් දේවල් තියෙයි. ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයන් එක්ක, රසිකයන් එක්ක, ඒ වගේම මේ ශ්‍රී දෙවන්තින් බොහෝ පිරිසක් අද දවසේ එකතු වෙනවා. මේ හැමෝමත් එක්ක ඉතින් ඒ කටයුතුට අපි සුබපත් කරනවා. බොහොම ස්තුතියි මේ පුංචි වෙලාවේ හැරි අපිත් එක්ක මේ විදිහට කතා බහට එකතු වුණාට. ඔව් බොහොම ස්තුතියි මට අවස්ථාව දීලා. හොඳයි. මට හිතනවා දැන් මේ එතුමන් මේ සා විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන මේ සා විශාල නිර්මාණ ගණනාවකට එකතු වුණාට පස්සෙත් එතුමන් කියනවා මම නෙවෙයි මම ඇත්තටම මේක කරන්න ඕනේද කියන තැනක තමයි එතුමන් ඉන්නේ. මම හිතන්නේ කලාකරුවා කියනන්නේ කාරණාව ඉද චප පොඩක එක. ඔව් ඇත්ත. ඒ කියන්නේ ඇත්තටම මේ තාත්තික එහෙම කිසිම උනන්දුවක් නැහැ මේ වගේ වැඩවලට. මොකද දැන් තාත්තිකෙන් ඇහුවොත් එහෙම ටෙලි නාට්‍ය එහෙම නැත්නම් චිත්‍රපට කීයක විතර රඟපාල තියනවද කියලා ඒ ගැන අදහසක් නැහැ. ඒ කියන්නේ ඒව ගණන් තියාගෙන ආ මම මෙච්චර ප්‍රමාණයක රඟපෑවා. ඒකේ මෙහෙම මෙහෙම කෙනෙක් මම කියන එක නේද? නියම අර පොර වෙන්න වගේ එහෙම ඌමනාවක් ඇති තාත්ත කෙනෙක් නෙමෙයි. ඉතින් එයා කැමති මේක රස විඳින්මින් මේ ගැන ඔයා බලමින් මේ ගැන අධ්‍යයනය කරමින් මේක එන්ජොයි කරමින් තරුණයන් සමග වැඩ කරන්න ඉතාම කැමති. එහෙම මේ හරි මේ ලයිව් මූවිං චරිතයක්. ඉතින් මේ එක් මිසක් අර මේ තමාගේ ඊගෝ එක හදාගනිමින් නිකන් එහෙම ව්‍යාපෘතියක ඉන්න චරිතයක් නෙමෙයි. ඒක නිසා තමයි මම දැන් තාත්ති කිව්වෙත් කියන්නේ මේ වැඩේ වුණත් අපි බොහොම චාමෙට බොහොම මේ තාත්තිගේ සීමාව පන්නන්න නැතුව කරන්න තමයි අපි වග බලාගෙන තියෙන අද දවසත් ඇත්තටම. නැත්තම් තාත්ති ඉච්චර කැමති වෙන්නේ නැහැ මේක අර ලොකුවට හයිප් කරගෙන කරන තත්ත්වයක් මත. නමුත් අපි මේක අවධාරණය කරන්න ඕනේ මේ දශක පහක් කියලා කියන්නේ අඛණ්ඩව වැඩ කරන අදටත් මේ වෙනකොටත් වැඩ කරන දශක පහක වැඩ කරනවා කියලා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක සෙල්ලමකුත් නෙමෙයි. ඒක ඇවිල්ලා කැපවීමක්. ඒක ඇවිල්ලා මේක මේ විෂය සම්බන්ධයෙන් නොනැසී පවත්වාගෙන යන අනුරාගයක් දරා සිටීම. ඉතින් එහෙම බලනකොට අපි කවුරු හරි මේක මාක් කළ යුතුයි කියන අදහසේ තමයි අපි ඉන්නේ. ඉතින් ඒක වෙනුවෙන් තමයි අද දවස් අපි අත දවසේ අපිට දකින්න පුළුවන්කම තියෙන චිත්‍රපට දෙකක අපිට පුළුවන්කම තියෙනවා මේ පුරවිචාරකපට බලලා. අද උදෑසන 10:30ට ඒ ගැන මතක් කරන්නට ඕනේ. 1:30ට සංසාරණ්‍ය දඩයක්කාරයා සවස 5ට විශේෂ ග්‍රන්ථයේ එළි දැක්වීම සිද්ධ වෙනවා. ඒ වගේම සවස 7ට චන්දකින්නදී ඔන්න චිත්‍රපටයේ නරඹන්නත් ඔබට පුළුවන්කමක් තියෙනවා. යන්න ඕනේ තරංගනී සිනමා ශාලාවට ඇතුල් වීම නොමිලේ. ඒ නිසා ඉතින් ඔබටත් පුළුවන්කමක් තියෙනවා මේ ප්‍රේක්ෂක ආදරයත් අරගෙන එතුමාට කරන කෘතගුණ සැලකීමක් විදිහට එතුමා හොයාගෙන යන්න බොහොම ආදරෙන් ඒ ආදරණීය සුභපතුම එකතු කරන්න යන්න පුළුවන්. එතුමාට තවත් කාලයක් ඒ සුභපතුම හිතේ දරාගෙන ඉන්න පුළුවන්කමක් තියෙවි ඒ කාරණාවත් එක්ක කියලා බොහොම ආදරෙන් මතක් කරමු. දැන් එතුමා එක අවස්ථාවකදී සම්මුඛ සාකච්ඡාවකට ආපු වෙලාවක කියපු කාරණාවක් තමයි මේ අර රංගන ශිල්පීන්ට ආවේශ වෙනවා කියලා කියන ඒවා. එහෙම නැත්නම් අර භාවනාවක් වගේ කියන ඒවා. ඒවා නෙමේ අපි කලින් ගෙදරදී පුහුණු වෙන පෙර පුහුණු වීම එක්ක ඒ චරිතයට අවශ්‍ය සාධාරණ ඊට කරන එක තමයි මම කරන්න කියලා එතුමා එක වෙලාවක කියනවා. තවත් වෙලාවක එතුමා කියන කාරණාව තමයි දැන් පුතත් ළඟ ඉන්න වෙලාවේ මේ අපේ දරුවන්ට අපි නිදහස ලබා දුන්නා. ඔවුන්ව කවදාවත් කොටු කරේ නැහැ. ඒක නිසා ඔවුන්ගේ ජීවිතය විඳිනවා මේ సౌందර්යයත් එක්ක කලාවත් එක්ක හොඳ ගමනක් යනවා. ඒව බලන මම සතුටු වෙනවා කියලා. කොහොමද ආදරණීය තාත්තා? ඔව් ඇත්තටම ඒක සඳහන් කරන්න මොන එකක්. ඒ කියන්නේ ඒක තමයි අපේ
තාත්තිකෙන් සහ අම්මිකෙන් ඇත්තටම ලැබිච්ච දේ. කියන්නේ මේ මිසක් මේ මහ විශාල මේ මේ ප්‍රාග්ධන ප්‍රාග්ධනයක් උරුබුන්නේ නැහැ අපිට. නමුත් අපිට හොඳ ජීවත් වීමේ වටපිටාවක්. ඒ කියන්නේ නිදහස. මූලික වශයෙන් නිදහස. මේ කියන්නේ අපිට මේක කරන්න උඹ මේක කරන්න ඕනේ, ඔයා මේක කරන්න එපා එක්ක. එහෙම නැත්නම් එහෙම කිසිම සංස්කරණයක් සිද්ධ වෙන්නේ නැහැ ගේ ඇතුළේ. ඒ කියන්නේ ඒක නිසා තමයි මම ගායකයෙක් වුණේ. ඒක නිසා තමයි මගේ තව සහෝදරයෙක් වෛද්‍යවරයෙක් වුණේ. ඒක නිසා තමයි තව සහෝදරයෙක් සමන් ලියන ගේ. සමන්. ඔව් සමන් මගේ දෙවනි අයියා. එයා චිත්‍ර ශිල්පියෙක්. ඉතින් එයා ඒ විවිධ දේවල් හොයාගෙන ගියා අපේ සහෝදරවරු හතර දෙනා. සෞම්‍ය අයියා තමයි මම හිතන්නේ මේ මේ තාත්තිගේ ව්‍යාපෘතියේ එක කොටසක් බවට පත්තුරි පසු කාලයකදී. නමුත් එයත් සාහිත්‍යයට සම්බන්ධ සාහිත්‍යයට ඇලුම් කරන මගේ වෛද්‍යවරයෙක් වෙන මගේ ළඟට ඉන්න අයියත් ආලෝක ලියනගේ. එයා වුණත් සෞන්දර්ය රස විඳින චිත්‍ර ඇඳීමේ හැකියාවක් තියෙන ගායනෙටත් යම් හැකියාවක් තියෙන සහෝදරයෙක්. ඉතින් අපේ ගෙදර හරිම මේ නිදහස්කාමී පරිසරයක් ගොඩනැගිලා තිබුණා. මම හිතන්නේ ඒක තාත්තගේ චින්තනය. ඒ කියන්නේ එයා මේ සමාජය දැකපු විදිහ, ඒක ප්‍රැක්ටිස් කරපු විදිහ තමයි අපිටත් මම හිතන්නේ ආරෝපණය වුණේ. ඒ නිසා අපිට කවදාවත් ඒ සීමාවල් බිඳගෙන යා මේ අර්බුදයක් තිබුණ නැහැ. ඒක පිළිගත්තා ගියේ ඇතුළෙම. ඒක නිසා අපිට සමාජයත් එක්ක ඒක ටෙස්ට් කරන්න යන්න ඒක ඉතාම පහසු වුණා. ඉතින් එහෙම තමයි. ඉතින් ඒ තාත්තා ගුරුවරයෙක්නේ. ඔව්. කොහොමද ගුරුවරයෙක්ගේ භූමිකාව ඔබ දකින්නේ? ඔව් ඇත්තටම එතනත් එහෙම තමයි. ඒ කියන්නේ මට මතකයි මම කුඩා කාලේදී, කියන්නේ මම පාසල් නොයන කාලේදී මම තාත්තිත් එක්ක යනවා ඉස්කෝලේ. මම දකින්නවානේ මේක කොහොමද තාත්තේ මේ ළමයි එක්ක මැනේජ් කරන්නේ කියන එක. අපේ ගෙදර වගේ තමයි. කියන්නේ කෝටු අරගෙන ළමයින්ගේ පිටිපස්සෙන් දුවන ගුරුවරයෙක් නෙමෙයි. ඉතින් තාත්ති ඉගැන්වුවේ ආර්ථික විද්‍යා ගුරුවරේ ගුරුවරෙක් වශයෙන් ගත්තාම අපේ අමිත් ගුරුවරියා. ඉතින් ඒ දෙදෙනාම ගොඩනගපු තත්ත්වය තුළ සංස්කරණයකට පත්ුන්නේ නැහැ දරුවන් කියන එක නම් මම සඳහන් කරන්න ඕනේ. හොඳයි, එහෙම වටපිටාවක් බිහි වෙලා තිනෝ. දැන් ආර්ථික විද්‍යා ගුරුවරේ. හැබැයි සෞන්දර්යයත් එක්ක බොහොම ළඟින් කිට්ටුවට ප්‍රේක්ෂකයන් බොහෝ දේවල් දෙන තැනක හිටියේ. දැන් එතකොට මේ ඔබත් එහෙම පරිසරයද නැත්නම් ගීත ගායනයේ සහ ඔය කියන සංගීත පරිසරයේ මුල ඉඳන්ම ගොඩනැගුණාද, එහෙම නැත්නම් වෙන ශාස්ත්‍රයක් සම්බන්ධ වෙලා කොහොමද එහෙමද උනේ? තාත්තා කීප දේවල් ටිකත් එක්ක මොකද ඒ කතා? මම සංගීතයට තමයි මූලික වශයෙන් ඇලුම් කරේ. ඊට පස්සේ මෙහෙමයි, අසාර්ථක උත්සාහයන් කීපයක් තිබුණා රඟපාන්න. රඟපාන්න ගිහින් එහෙම එනගත් අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මගේ කැමැත්තට නෙමෙයි ඒක සිද්ධ වුණේ. මගේ යාළුවෝ ඉල්ලීම් කරලා බලමු කරලා බලන්න. මං කැමති, මට ඒ ගැන විශ්වාසයක් නැහැ ඇත්තටම. ඒ කියන්නේ මට කැමරාව ඉස්සරහා ඉන්න හරි අමාරුයි. ඔය තාත්තටත් ඔය ප්‍රශ්නේ තිබ්බලු නේද? වෙන්නේ නැති. නමුත් එයාගේ හැදෑරීම, කියවීම, ඒ ඇතුළේ මේවා බිඳ ගන්න පුළුවන්. දැන් මට එහෙම, ඒ කියන්නේ බැලදුනා නෙමෙයි, ඇත්තටම මේ ආරාධනා කරලා, නමුත් බෑ මටම කියලා. නමුත් ඒ ඉල්ලීමටම තමයි විශේෂම වේදිකාව තුළ එතුමා ඉන්නකොට මේ රූපවාහිනී මාධ්‍යට ආරාධනා කරනවා. ඔව් ඔව් ඔව්. එහෙම මේ මේ මට ආරංචියක් තියෙනවා. මොකද මං හිතන්නේ අඹ යාළුවෝ සෙල්නාට ආරාධනා කරන සුදත් දේවප්‍රිය මහත්මයා. මොකද ඒ වෙනකොට තාත්ති වැඩ කරමින් හිටියේ වේදිකාවත් එක්ක, නාට්‍ය පිටපත් රචකෙක් සහ අධ්‍යක්ෂවරයෙක් විදිහට. ඉතින් එකපාරටම කියන්නේ ලංකාවට මේ ටීවී එක ඇවිල්ලා ඒ කාලෙමනේ අඹයාලු පටන් ගන්න. ඉතින් එතකොට අර ඒ ෂිෆ්ට් එක ගැන අවබෝධයක් නැතිවීම එක්ක තාත්තිට ප්‍රශ්නයක් එන්නේ නැති. නමුත් මම හිතනවා ඒක මේ ප්‍රේක්ෂක ජනතාව අතර අතිශය ජනාදරයට පත්වෙච්ච, ජනප්‍රියත්වයට පත්වෙච්ච චරිතය, ගල්බණ්ඩා කියන චරිතය අඹයාලු එකේ. ඉතින් මම නම් ඇත්තටම සංගීතය කියන විෂය ගැන තමයි මට විශ්වාසය තියෙන්නේ. ඉතින් ඒක හොයාගන්නත් ඇත්තටම මේ ගෙදර තිබිච්ච පිටිවහල මං හිතනවා මතක් කරන්න ඕනේ කියලා. මොකද ගෙදර ඇතුලේ තිබුණ කොහොමත් ඉන්ඩියන් ක්ලාසිකල් මියුසික් අහන පරිසරයක් පොඩි කාලේ ඉඳලම. ඒකට අපේ තාත්ති හොයාගෙන එන රෙකෝඩ්ස්, එහෙම නැත්නම් ඊට පසු කාලීනව මගේ වැඩිමහල් සහෝදරයා සෞම්‍ය ලියනගේ විසින් මේ කොළඹ ආශ්‍රිතව ගොඩනැගෙන සංගීත සම්ප්‍රදායන්, කල්චරල් සෙන්ටර්ස් වලට ගිහින් ඒවෑන් ගේන රෙකෝඩ්ස්, ඉතින් නිතරම ගෙදර ඇතුලේ ඇහෙන්න පටන් ගත්තා. ඉතින් මට ඌමනා වුණා, මාව ඉන්ස්පයර් වුණා ඒවෑන්. ඉතින් ඒකත් එක්ක තමයි සංගීතය පැත්තට මම යන්නේ කියලා මම හිතනවා. හොඳයි, එතකොට මේ ඔහොම මාර්ග කීපයක් විවර වෙලා තියෙනකොට දැන් අපිට පුළුවන්කමක් තියෙනවා මේ අද දවසේදී අපිට නරඹන්න පුළුවන්කම තියෙන සංසාර ආරණ්‍ය අසමට බලමු නේද?
පන්සාරේ දඩයක් කාර්යය ඔන්න 1:30ට අද දවල් 1:30ට ඔබට මේක නරඹන්න පුළුවන්කමක් තියෙනවා නොමිලේ නරඹන්න තරංගනී සිනමා ශාලාවට යන්න ප්‍රසන්න ජයකොටිගේ සංසාරන්නේ දඩයක් කාර්යය නරඹන්න යන්න පුළුවන් දැන් ඔබට බලන්න පුළුවන්කම තියෙනවා අද 10:30 සිට රාත්‍රී 7 දක්වා මේ හේමාවලෝකනයේ රගබිමලියන්ගේ පුරාපෘතේ බොහොම ලස්සනට ආදරණීය නරඹන්න එන්න පුළුවන්කම තියෙන කාරණාව සිනමාවේ හිතුමාගේ දායකත්වයන් බොහොමයක් තියෙනවා ඒ අතුරින් අද දවසේදී ඔබට සිනමා කුදු තුනක් නරඹන්න පුළුවන් ඒක ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් ඒ සමගින් එකතු වෙන්න ආරාධනා කරනවා දැන් අර අසල්වැසි වගේ ටෙලි නාට්‍යයක් ගැන කතා බහ කරොත් එහෙම මම නීතිය දන්නවා අයිනෝ ද ලෝ ඔය වගේ වචන සමාජගත වෙනවා ඒ බොහොම ආකර්ෂණීය චරිත බවට පත් වෙනවා මොකද මේ දවස්වල මේ දරුවෙක් විදියට පාසල් යනවාද කොහොමද ඔය ජනප්‍රියතාවයේ තියෙනකොට මම ඔව් මම හිතන්නේ 90 89 කාලෙක තමයි මම හිතන්නේ අසල්වැසි මට මතක විදිහට ඔව් බාලෙම පුතා නිසා උඹට මට මං හිතන්නේ අවුරුදු 6ක් විතර ඇති මට එහෙම මං හිතන්නේ නැහැ ලොකු තේරුමක් තිබුණා කියලා නමුත් ඇත්තටම මේ දැන් පවා මේ 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 මොහොත වෙද්දි පවා දැන් තාත්තිත් එක්ක කොහේ හරි ගමනක් ගිහින් අපි එළියට බැස්සොත් මිනිස්සු ගොඩක් අය අර නමින් තමයි කතා කරනවා තාම. ඉතින් තාම ඒක මිනිස්සුන්ගේ දැන් ටැග් ලයින් එකක් වගේ. ඒක නේද? ඔව්. දැන් මේ දවස්වල යන විශාල කරදරයක් වගේ තමයි. ඒ වගේ තමයි. ඔව්. දැන් තාත්තිට අයිනෝදලෝ මහත්තයා කියලා කියනවා. ඒ කියන්නේ ඒක නමක් වෙලා. ඒක ඒක ෆ්‍රේස් තවදුරටත් ෆ්‍රේස් එකක් නෙමෙයි. හරි. ඒ කියන්නේ නමක් බවටත් පරිවර්තනය වෙලා තියෙනවා මේ ඉතින් ඒක ඉතින් ඒ වගේ වැඩ කරපු ඒ වගේ දේවල් ගොඩනගපු ඉතින් කෙනෙක්ව තමයි අද ස්මරණය කරන්නේ යගේ වැඩ කන්දරාවෙන් කීපයක් අපි තෝරාගෙන සහ ඒ සංවාදයක් අපි මතු කරන්න උත්සාහ කරනවා අවුරුදු 60ක් කලාවට කරපු මෙහෙවර වෙනුවෙන් තමයි මේ සුවිශේෂී දවස වෙන් කරලා තියෙන්නේ එතුමා වෙනුවෙන් විශේෂයෙන් මේ හොරණ පුංචි කාලේ ඔබත් කටයුතු කරේ හිටියේ ජීවත් වුණේ වැඩි කාලයක් හිටියේ මං හිතන්නේ හොරණ නේද ඔව් දැන් හොරණ විද්‍යාරත්න පිරිවෙනෙන් මේ අධ්‍යාපනය ලැබුවද නැත්නම් ඉගෙන ගන්නේ නැද්ද නෑ තාත්තිද තාත්ති මුලින්ම මං හිතන්නේ يعني හොරණට යාබද ගමකින් තමයි තාත්ති එන්නේ නමුත් එයාගේ නගරයේ විදිහට යා තෝරගන්නේ හොරණ නගරය ප්‍රාථමික අධ්‍යාපනය මං හිතන්නේ හොරණට ටිකක් එහාන් තිබිච්ච තාත්තිගේ මුල් ගමෙන් තමයි ආරම්භ කරේ ඊට පස්සේ ද්විතීයික අධ්‍යාපනයට විද්‍යාරත්නට තමයි එන්නේ පිරිවෙන නේද ඔව් පිරිවෙන ඔව් පිරිවෙන ඊට පස්සේ එතනින් උසස් පෙළ සමත් වෙලා කැලණි විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා ඊට පස්සේ එහෙම තමයි යාගේ අර ගුරු වෘත්තිය කියන ක්ෂේත්‍රය ගොඩ නැගෙන්නේ නමුත් දැන් තව එකක් මතක් කරන්න ඕනේ ඒ කාලේ අර මේ තාති දැන් ටිකට කලින් කිව්වා සුදු ඇතාවට පස්සේ ඩ්‍රාමා එක ඒ කාලේ පාසල් නාට්‍ය උළෙල කියලා කියන්නේ ඇත්තටම දැන් රාජ්‍ය නාට්‍ය උළෙලට කිට්ටු සමාන තත්ත්වයක් තිබිච්ච මේ තරගාවලියක් ඉතින් ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා හැම ඒ වෙනකොට තාත්තිගේ ශිෂ්‍යෙක් ඒ ලෙවල් ක්ලාස් එකේදී එතකොට තාත්ති උපාධිය අරගෙන නැවතත් සේවය කිරීම සඳහාම විද්‍යාරත්නයට එනවා ඒ වෙනකොට ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා ඇතුළු තවත් එවැනි පිරිසක් තමයි ඒ ලෙවල් ක්ලාස් එකේ හිටියේ ඒ කණ්ඩායමත් එක්ක අහු කරගෙන තමයි මේ සුදු ඇතා නාට්‍ය එහෙම නිෂ්පාදනය වෙන්නේ ඉතින් ඉතින් එහෙම හොරණ ආශ්‍රිතව එහෙම මේ මේ තියෙනවා කොහොමත් අද වෙනකනුත් කලාව සම්බන්ධයෙන් යම් ප්‍රබෝධයක්. කියන්නේ කලාවට සම්බන්ධ බොහෝ පිරිසක් බිහි වෙච්ච දැනට. බොහෝ පිරිසක්. කියන්නේ ඒක සාහිත්‍ය වෙන්න පුළුවන්, රංගනය වෙන්න පුළුවන්, නිලධාරින් වෙන්න පුළුවන්. හරියටම හරි. හරියටම හරි. ඒ නිසා එහෙම පිබිදීමක් තිබුණා. මම හිතනවා ඔය තාත්තිලා කරපු වැඩ සහ ඊටත් කලින් ඉඳන් මේ උනන්දුව සහ ප්‍රවණතාවය තිබුණා. ඒකේම දිගුවක් විදිහට තමයි තාත්ති කියන චරිතය ගොඩ නැගෙන්නේ. හොඳයි මේ මේ සියල්ල ගොඩනැගෙනකොට මේ සඳහා ආදරය කරපු ප්‍රේක්ෂක හිතවතුන්ට අද දවසම සුවිශේෂී වෙනවා. ඒ නිසා 10:30 සිට මේ අත්දැකීම් සියල්ලම ඔබට නරඹන්න පුළුවන්කමක් තියෙනවා. දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් අපි තාත්තා වෙනුවෙන් ඔබ ආරාධනා කරමු ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන්ට එන්නට කියලා අද දවස වෙන් කරගෙන. ඔව් මම ආරාධනා කරනවා අද ඇත්තටම අපි සඳහන් කරා වගේ තව ටිකකින් අපි පටන් ගන්නවා අපේ 10 මාරට අපේ පළවෙනි චිත්‍රපටය ඒක නරඹන්න එන්න ඒ වගේ උදේකාන්ත වර්ණසූරියගේ මధుරචාරිකා මధుරචාරිකා චිත්‍රපටය ඒ වගේම ප්‍රසන්න ජයකොඩි මහත්මයාගේ සංසාරාන්නේ දඩයක්කාරා චිත්‍රපටය තිරගත වෙනවා එක හමාරට ඒ වගේම හවස 5ට ඒක තමයි අපි උත්සවයක් විදිහට කෘතිය එළි දැක්වීමේ වැඩසටහන පටන් ගන්නෙ
එතකොට ඒකට සම්බන්ධ වෙන්න ඉන්නනතුරු අවසාන ස්ක්‍රීනින් එක අශෝක හඳගමගේ ඡන්ද කින්නරි චිත්‍රපටය. ඉතින් සම්බන්ධ වෙන්න අද දවස මම හිතනවා හොඳ දවසක් බවට පත් වෙයි කියලා. ඔය අපි බොහෝම කෙටියෙන් කියපු කතා කරපු ඒ ඉතිහාසක කතා තවත් රස බුසුතෙන් බොහෝමයක් අද අන්දෑවදී කතා බහ කරන්න පුළුවන් එතුමාවත් මුණ ගැහෙවෙන්න. ඒ නිසා ඒ සියල්ලටම ඔන්න ආදරණීය බාල පුතා ආරාධනාව ලබා දුන්නා. අපි ඔබට ආරාධනා කරනවා ඒ ආරාධනාව පිළිගෙන අද දවසේදී මේ සුවිශේෂී ආදරණීය කලා ශිල්පියාගේ විශේෂ දවසේ ඔහුත් සමග අත්වැල් බැඳ ගන්න කියලා. හොඳයි. එහෙනම් අපි මෙතුමාට සමුදෙම වැඩ ගොඩක් තියෙනවා කාර්යබහුල දවසක් අපි ගෙන්වා ගත්තට. අපි එහෙනම් නැවත දවසක හම්බ වෙමු. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියාවට. අයිබෝ. හරි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.